අපිිය ටියුටෝරියල් වැඩසරහන්නට අදත් මම ඔගොලන්ව සාදරයෙන් පිළිගන්නවා. අපි අද තිගෙන යන්නේ කම්පයිල ඩිසයිනින් වල පාඩම. අපි අද බලන්න යන්නේ කොහොමද NFA නැත්නම් non deterministic finite automata එක DFA බවට, එහෙම නැත්නම් deterministic finite automata එකක් බවට පත් කරගන්න යන්නේ කොහොමද මේක කන්වර්ට් කරගන්න කියලා බලන්න තමයි අපි අද යන්නේ. මුලින්ම අපි බලන්න ඕනේ මේ එක්සැම්පල් එක තමයි ඔයගොල්ලන්ට මතකයි මම කලින් කරා මගේ කලින් වීඩියෝ එකේදී. අපි මේක පොඩ්ඩක් බලාගෙන යමු. ඔයගොල්ලන්ට මතකයි ඇති සාමාන්‍ය අපි NFA එකක් regular expression එකකින් convert කරලා ගනිද්දී කොහොමද කරන්න කියලා. මෙතන අපේ AB star සහ C කියලා තමයි අපේ string ටික තියෙන්නේ. මම මුලින්ම අපේ A state එක අපි ලකුණු කරගෙන තියෙනවා start වෙන්න. ඊළඟට අපි මේකේ නම් කරනවා A එක. අපි මේ A transition එක තමයි ඊළඟට අපි දක්වන්න යන්නේ. බලමු කොහොමද ඒක වුණේ කියලා. මෙහෙම තමයි අපි A transition එක දක්වන්නේ. ඊළඟට අපි බලන්නේ කොහොමද B star transition එක වෙන්නේ කියලා. ඒක තමයි ඔයගලන්ට මතක ඇති අපි කලින් මේක කළා. මේ විදිහට තමයි අපේ B transition එක අපි දක්වන්නේ NFA වල. ඒ ඔයගලන්ට පේනවා මෙතන silent එහෙම තියෙනවා. ඊළඟට අපි මේකටම C transition එක වෙන විදිහත් බලමු. හරි. මෙතනදී අපි මෙතන double circle පාවිච්චි කරලා දෙන්නේ අපේ automata එක machine එකේ අවසානය දක්වන්න. සාමාන්‍යයෙන් NFA එකයි DFA එකයි අතර වෙනස්කම් දෙකක් තියෙනවා. ඒක පළවෙනි වෙනස්කම තමයි DFA වල F silence දක්වන්නේ. දෙවෙනි එක තමයි හැම state එකකින්ම අනිත් state එකට transition එක දක්වන එක. මේ ටික තමයි NFA එකයි DFA එකයි අතර තියෙන වෙනස්කම්. අපි බලමු දැන් කොහමද මේ අපේ example එක DFA එකක් බවට පත් කරගන්නේ කියලා. හරි. දැන් බලමු එක කොහොමද කරන්න කියලා. මුලින්ම මම මේක පටන් ගන්නවා. start දෙනවා අපේ process එකට. මේකේ අපි නම් කරන්නේ A closure A. කියන්නේ මෙතනින් තමයි අපි පටන් ගන්නෙ. ඊළඟට අපි මේ D state කියලා නම් කරන්නේ DFA එකේ state ගන්න. අපි දැන් state වල value එක දැන් මෙතන ABC අපි ABC කියලා පාවිච්චි කරලා තියෙන හින්දා මම DFA එක වෙනස් කරන්න ඕන නිසා 1 2 3 කියලා තමයි භාවිතා කරන්න හිතන් ඉන්නේ. දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම අපි start එකේ start එකෙන් තමයි පටන් ගන්නෙ. මේකේ අපි A closure එක හොයාගන්නවා. A closure එක කියන්නේ A වල සිට තියෙන F silent ගාන තමයි අපි බලන්නේ. මෙතනදී F silent එකක්වත් නැහැ. ඒක නිසා ඒකේ අපි add කරගන්නේ A කියන මේ අපේ state එක විතරයි. ඊළඟට ඒතර මෙතනදී D state එකට සමාන වෙනවා. A කියන state එක NFA එකේදී. ඊළඟට අපි බලමු කොහමද මේක කරන්නේ කියලා. ඊළඟට අපි මේ state එක ලකු mark කරගන්නවා. state 1 එක DFA එකේ. ඊළඟට අපි කරන්නේ DFA එකේ ඉඳ DFA කියන්නේ පළවෙනි DFA එකේ ඉඳන් තියෙන A transition ගන්න බලනවා. කියන්නේ අපි දැන් A කියන්නේ එක කියන්නේ මෙතන A කියන state එක NFA එකේදී. ඉතින් අපි බලනවා A ඉඳන් තියෙන A transition අපිට පේන මෙතන එක A transition එකක් තියෙනවා B වලට. අපි දැන් එක දාගන්නවා T සමානයි B කියලා. ඊට පස්සේ අපි බලන්න යන්නේ T වල A closure එක. අපිට දැන් T වල A closure බලුවම අපිට පේනවා මෙතන දැන් අපි T කියන්නේ B හින්දා NFA එකේදී අපි මුලින් මේක ඇඩ් කරගන්නවා මෙතනට. ඊළඟට B සිට තියෙන A closure. පළවෙනි එක C වලට A closure එකක් තියෙනවා. අපි ඒ කියන්නේ empty transmission එක නැත්නම් F silent transmission එක අපි ඒක නම් කරගන්නවා. ඊළඟට අපිට පේනවා මෙතනත් B ඉඳන් ඊට F silent transition එකක් තියෙනවා. අපි හැම A closure එකකට පස්සේම අපි ඒක අපේ අලුත්
DFAගේ අලුත් ස්ටේට් එකක් විදියට ඇඩ් කරගන්නවා. ඒ කියන්නේ දැන් මම කලින් තිබ්බේ එක එළින්ද මෙතන දෙවෙනි ස්ටේට් එක අපි නම් කරගත්තා. දැන් අපිට මෙහෙම අපි මුලින්ම ඇඩ් කරේ මේ ස්ටාර්ට් එක මෙතනින්. මේ ඇඩ් කරපු ස්ටාර්ට් එක තමයි මෙතන තියෙන්නේ. ඊළඟට අපිට එකේ ඉඳන් ඒ ට්‍රාන්සිෂන් එකක් වෙලා තියෙනවා දෙවෙනි එකේ ඉඳන් ඒ ට්‍රාන්සිෂන් එකක් වෙලා තියෙනවා දෙවෙනි ස්ටේට් එකට. අපි දැන් ඒක මෙතන ලකුණු කරනවා මේ ආකාරයට. එතකොට අපි DFA එකේ ස්ටේට් දෙක ඇඳලා ඉවරයි. ඊළඟට බලමු කොහමද එකේ B ට්‍රාන්සිෂන් එක නම් කරන්න කියලා. දැන් අපිට තියෙන්නේ මෙහෙම අපේ DFA එක. අපි දැන් D ස්ටේට් අපිට තියෙනවා 1 සහ 2 කියලා මෙතන. ඊළඟට අපි බලන්න යන්නේ එකේ ඉඳන් B ට්‍රාන්සිෂන් මොනවද තියෙන්නේ කියලා. දැන් අපි 1 කියන්නේ A එක, A ස්ටේට් එකේ ඉන්නේ FA වල. මේක ඉඳන් B ට්‍රාන්සිෂන් කිසිම දෙයක් නැහැ. මේක ඉඳන් T එක null වෙනවා. ඊළඟට අපි බලනවා C transition Aක ඉඳන් තියෙන C transition උත් මුකුත්ම නැහැ. ඒක හින්දා කලින් වගේම මේකත් T එක null වෙනවා. එතකොට අපිට දැන්ට තියෙන්නේ මේ ආකාරයට තමයි අපේ DFA එක වෙනසක් උන්නේ අනිත් transition බැලුවම. ඊළඟට අපි බලමු කොහමද ඊළඟට අපි mark කරගන්න කියලා. අපිට දැන් D state 1 සහ 1 සහ 2 තියෙන්නේ. අපි දැන් එකේ ඔක්කොම ට්‍රාන්සිෂන් ටික මාක් කරලා ඉවරයි. අපි දැන් මාක් කරන්න වෙන දෙක අපි බලමු මොනවද දෙකේ තියෙන්නේ කියලා. වැලියුස් ටික අපේ දෙවෙනි ස්ටේට් එකේ අපේ DFA එකේ නම් දාලා තියෙන්නේ B, C සහ A කියන ට්‍රාන්සිෂන් ටික තමයි අපි මෙතන දෙවෙනි එකෙන් පෙන්වලා තියෙන්නේ. අපි මුලින්ම දෙකේ A ට්‍රාන්සිෂන් මොනවද කියලා බලමු. B වල ඉඳන් A ට්‍රාන්සිෂන් මොනවත් නැහැ අපිට පේනවා. ඒකෙන් ඊට පස්සේ C වල ඉඳන් B ට්‍රාන්සිෂන් මොකුත් නැහැ. ඊළඟට E වල ඉඳන් අපි බලනවා A ට්‍රාන්සිෂන් මොකුත් නැහැ. ඊළඟට අපි බලන්න යන්නේ මේක ඒකෙන් අපි T null කියලා නම් කරනවා. ඊළඟට අපි බලනවා B ට්‍රාන්සිෂන් මොනවද දෙවෙනි ස්ටේට් එකේ තියෙන්නේ කියලා. අපි මෙතන බැලුවොත් B වල ඉඳන් කිසිම B ට්‍රාන්සිෂන් එකක් වෙලා නැහැ. හැබැයි C වල බැලුවොත් අපිට පේනවා C වල ඉඳන් D ට B ට්‍රාන්සිෂන් එකක් ගිහින් තියෙනවා. අපි ඒක නම් කරගන්නවා මේ ආකාරයට. අපි එතකොට T සමානයි D කියලා. ඊළඟට අපි මේකේ ඒ ක්ලෝෂර් එක බලන්න යන්නේ D වලට. අපි කලින් කරා වගේම D වල D අගේ මුලින්ම මෙතෙන්ට දාගන්නවා. ඊළඟට D වල ඉඳන් F සයිලන්ට් මොනවද තියෙන්නේ කියලා අපි බලනවා. අපිට වෙනවා D වල ඉඳන් E වලට F සයිලන්ට් එකක් තියෙනවා. අපි ඒක දාගෙන තියෙනවා. ඊළඟට D වල ඉඳන් C වලට F සයිලන්ට් එකක් තියෙනවා. අපි ඒකත් මෙතන දාගන්නවා. මම කිව්වා F සයිලන්ට් එකකට F ඒ ක්ලෝෂර් එකකට පස්සේ අපි ඒක නම් කරගන්නේ අලුත් ස්ටේට් එකක් විදිහට. අපි මේක දාගන්නවා තුන්වෙනි ස්ටේට් එක කියලා මගේ DFA එකේ. අපි බලමු දැන් කොහමද දක්වන්නේ කියලා. බලමු දෙකේ C ට්‍රාන්සිෂන් මොනවද තියෙන්නේ කියලා. අපි දෙකේ ස්ටේට් වල තිබ්බේ B, C සහ E. අපි මේ ටික බලමු. අපිට පේනවා කිසිම B ට්‍රාන්සි C ට්‍රාන්සිෂන් එකක් වෙලා නැහැ. ඒක හින්දා අපි ඒකත් නල් විදියට නම් කරනවා. අපිට දැන් පේනවා අපි කලින් තුන්වෙනි ස්ටේට් එක දාගත්තා B ට්‍රාන්සිෂන් එකක් උනේ දෙකේ ඉඳන්. අපි ඒක නම් කරගන්නවා 3 2 ඉඳන් B ට්‍රාන්සිෂන් එකක් වුණා කියලා තුන්වෙනි එකට. අපි ඒක දැන් මාක් කරගෙන තියෙන්නේ. අපිට දැන් තියෙනවා D state. එතකොට 1 2 සහ 3. අපි දැන්ට 1 සහ 2 මාක් කරගෙන ඉවරයි. දැන් අපි හදන්නේ තුන්වෙනි ස්ටේට් එක මාක් කරගන්න. මෙතන බලමු තුන්වෙනි ස්ටේට් එකේ මොනවද තියෙන NFA වැලියුස් ටික කියලා.
අපිට පේනවා D E සහ C තමයි තුන්වෙනි ස්ටේට් එකේ තියෙන්නේ. අපි මුලින් බලන්න යන්නේ තුන්වෙනි එකේ තියෙන ඒ ට්‍රාන්සිෂන් මොනවාද කියලා. ඔයගොල්ලන්ට පේනවා මෙතන B E හා C වලට අපි බැලුවොත් කිසිම ඒ ට්‍රාන්සිෂන් එකක් වෙලා නැහැ. ඒකෙන් හින්දා අපි එකෙන් නල් විදියට නම් කරගන්න. අපි දැන් බලන්නේ කොහොමද ඊළඟට තුනේ ඉඳන් මොනවද තියෙන B ට්‍රාන්සිෂන් කියලා. බලමු D වල ඉඳන් කිසිම B ට්‍රාන්සිෂන් එකක් නැහැ. ඊළඟට අපි E බැලුවොත් E වල ඉඳනු කිසිම B ට්‍රාන්සිෂන් එකක් නැහැ. ඊළඟට C බැලුවම අපිට වෙනවා C වල ඉඳන් Dට B ට්‍රාන්සිෂන් එකක් තියෙනවා. අපි එතකොට ඒක මෙතන ලකුණු කරගන්නවා T සමානයි D කියලා. ඊළඟට අපි නම් කර මේකේ ඊළඟ ස්ටේට් එක ඒ ක්ලෝෂර් ස්ටේට් එක බලනවා. උගලන්ට පෙනේ එතකොට කලින් අපි කරපු ඒ ක්ලෝෂර් එකකට මේක සමාන වෙනවා. ඒ තුන්වෙනි ස්ටේට් එකටම තමයි මේක සමාන වෙන්නේ. එතකොට අපි මේකේ මේ විදිහට B කියලා ස්ටේට් එක ලකුණු කරගන්නවා. ඊළඟට අපි බලමු තුනේ C ට්‍රාන්සිෂන් මොනවද තියෙන්නේ කියලා. උගලන්ට පේනවා D වල ඉඳන් C ට්‍රාන්සිෂන් නැහැ. හැබැයි E වල ඉඳන් C ට්‍රාන්සිෂන් එක F වලට තියෙනවා. ඒක නිසා අපි මෙතන T සමාන F කියලා අපි දාගන්නවා. එතකොට ඒක හතරවෙනි ස්ටේට් එකට පත් වෙනවා. එතකොට අපිට දැන් තියෙනවා 1 2 3 සහ 4 කියලා ස්ටේට් හතරක්. අපි දැන් 1 2 3 මාක් කරගෙන ඉවරයි. දැන්ට DFA එක පේන්නේ මෙන්න මේ ආකාරයට තමයි අපේ DFA එක දැන් අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද අපේ ෆයිනල් ස්ටේට් එක හතරවෙනි ස්ටේට් එකේ මාක් කරලා ඊළඟට වැඩ කරන්නේ කොහොමද කියලා. මේක තමයි අපිට දැන්ට තියෙන DFA එක. D set කියන්නේ DFA එකේ status අපිට තියෙනවා. state තියෙනවා 1 2 3 සහ 4. අපි දැන්ට 3 වෙනකම් mark කරන් ඉවරයි. අපි දැන් 4 වෙනි එක mark කරන්න යන්නේ. 4 කියන්නේ F එක, NF එක. අපි බලමු මේක දැන් A transition මොනවද තියෙන්නේ කියලා. F කියන්නේ final එක. ඒකින් හින්දා ඒකේ A transition නැහැ කිසිම දෙයක්. ඊළඟට B transition කිසිම දෙයක් නැහැ. සහ C transition උත් කිසිම දෙයක් නැහැ. ඒකෙන්ද ඒ ඔක්කොම නල් වෙනවා. හැබැයි ඔයගලන්ට මතක ඇති ඒක තමයි අවසාන ස්ටේට් එක. ඒකෙන් හින්දා අපි ඒකේ කලින් වගේ ඩබල් සර්කල් එකකින් ලකුණු කරලා තිනවා. මේක තමයි අපේ ෆයිනල් DFA එක වෙන්නේ. කන්වර්ට් කරාට පස්සේ ඔයගලන්ට පේනවා මේ කිසිම F silent එකක් නැහැ. සහ හැම එකකින්ම ඔයගලන්ට පේනවා ට්‍රාන්සිෂන් එකක් වෙලා තිනවා ෆයිනල් ස්ටේට් එක දක්වා. මේ විදිහට තමයි NFA එක DFA එකක් බවට කන්වර්ට් කරගන්නේ. අපි ඊළඟට තවත් අලුත් පාඩමකින් එකතු වෙමු.